සුබ උදෑසනක් වේවා මගේ ආදර රක්මෙතාත්තේ දුවේ පුතියද පෙබරවාරි මාසේ 19 වෙනිදා සෙනසුරාදා අද තරමක විවේක කාලයක් විවේකයක් දවසක් වෙන්න පුළුවන් ඒත් බලන්න අද පළමු කියවීම ජාකොබ් අපොස්තුලතුමාගේ පොතේ 3 පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා මෙන්න මෙහෙම කියනවා මාගේ සහෝදරයනි ඔබකින් බොහෝ දෙනෙක් ගුරුරුන් වීමට නොසිතන්න ඔබ දන්නා පරිදි ගුරුරුන් වන අපි වඩාත් බරපතල මිම්මකින් විනිශ්චය කරනු ලැබුවා. අද රම්මිතාගේ දිවේ පොතේ මොනවද මේ කියන්නේ? කෙනෙකුට ගුරුහරුකම් දෙන්නට නම් තමා ඉන්නට ඕන ඒ තත්ත්වේ. ඒකයි අර ඔවා බස් දෙනු පුතා පරහට තමා සම්මතයේ පිහිටා සිට කියන වචනේ ආවේ ඔන්නෝකයි. කකුලුවේ කදාකත් කකුල් පැටියෙකුට කෙලින් යන්න කියලා කියන්න බැරි ඇයි? කකුල යන්නේ නිතරම ඒ දෙයටයි. තමන්ගේ පැටියට කොච්චර කිව්වත් කෙලින් යන්න කියලා ගමන් කරන්න බෑ. මෙන්න මේවා තමයි අදර අමෙතාති දිය පුතේ අපි අවවාදයක් අනුශාසනාවක් කරන්න පෙර ඉගෙන ගත යුතු දේවල් දැන් බලන්න සුදු මාක්තුමාගේ සීසේසේ 9 වෙනි පරිච්ඡේදයේ 2 සිට 13 දක්වා කියන කොටස අද සුදු සීසේෙන් අපිට ඇහෙනවා පේදුරු ජාකොබ් ජොන් මේ තුන්දෙනා එකතු කරගෙන ජේසු යනවා කන්දක් උඩට මේ කන්ද තාමෝර් කන්ද ගිහිල්ලා මොකද කරන්නේ ඉදිරි මේ යාඥා කරමින් ඉන්නකොට ජේසුගේ ස්වරූපය සම්පූර්ණ වෙනස් වෙන්න පටන් ගන්නවා මොකද මේ වෙනස් වීම කියලා කියන්නේ ජේසුගේ ඇත්ත తත්වේ පේන්න පටන් ගන්නවා මේ ගෝලිය තුන්දෙනා බය වෙනවා මොකද හේතුව කිසියෙකුට සුදු කරන්න බැරි තරමට මේ ජේසුගේ ඇඳුම් අයිත්තන් දිලිසෙන්න පටන් ගත්තා බොහොම සුදුට ඒ වගේම එලියා සහ මෝසෙස් මේ ජේසුගේ දෙපැත්තෙන් ඉන්නව දැක්කා ඊට පස්සේ පේදුරු ටිකක් බොහොම සතුටින් කියනවා ස්වාමීනි අපිට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවක් අපි මණ්ඩප තුනක් හදමු එකක් ඔබට එකක් මෝසෙස්ට අනිත් එක එලියට දෙමු මොකද මේක හේතුව මේකට හේතුව තමයි පේදුරු තුමන්ලා දැක්කා තමන්ගේ ඒ ස්වාමියානෝ මහ රජ කෙනෙක් වගේ ඉන්නවා හැබැයි වලාකුලකින් වෙන්න මෙහෙම හඩක් කරනවා මේ මාගේ ප්‍රියදර පුත්‍රයානෝය මොහුට සවන් දෙන්න අද රම්බිතාති දෙවියන්ගේ වරණ සුද්ධෝ ත්‍රිත්වය මෙතනදී ප්‍රකාශ වුණා නේ ලෝකෙට හඩක් මික්ුණා ඒ දෙවියන් වහන්සේගේ හඬ වලාකුලක් ආවා ඒ සුද්ධත්වයන්ගේ සංකේතයක් මේ විදියට ඇවිදිලා ඇත්ත කතා කළා ජේසු සැබැඳිව ස්වරෙක් තමයි ඒ කියන්නේ එලියා ජේසු ව්‍යවස්ථාවලිය මොසෙස් තුමා මේ දෙකම නියෝජනය වෙනවා ව්‍යවස්ථාවලිය දිවසාවලිය එකමුතු කරන්නට පැමිණි තැලන් මහන්සේ විදියටයි මේ ජේසුගේ තාබෝර් කඳු මුදුනේදී දැක්ක අන්‍ය රූප විලාසදී අද රම්මිතාති දේවදී ඔබටත් මටත් පේන යම් ස්වභාවයක් ක්‍රිස්තියානි ස්වභාවය කතෝලික ස්වභාවය අපින් අනිවාර්යයෙන්ම එළියට එන්නට ඕන නිතරම අපේ අන්‍ය රූපය කියන්නේ ඔන්නෝකටයි අපි ජේසු වගේ කෙනෙක් වෙන්න උත්සාහ කරමු ඔබ සැම දෙනාටම ජේසු පිටයි